පරමාර්ථ ධර්මයෝ වනාහි ගස්ගල්සේ මහත්ව ඇසට පෙනෙන්නට ඇත්තාහු නොවෙති. පරමාර්ථ සියල්ලම ක්‍රියා වූවිය, අද්‍රව්‍යයෝවිය, බලවේගය වූවිය, ශක්තිහුවිය, ක්‍රියාතත්වය මෙනවින් නොවටහාගත් තැනැත්තාට පරමාර්ථයන්ගේ තත්ත්වය වටහා ගැනීම අපහසුය. පරමාර්ථ ධර්ම තත්ත්වය දැනගනු රිසි තැනැත්තා විසින් පළමුුවෙන් ක්‍රියාතත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගත යුතුය. ක්‍රියාතත්වය අවබෝධ කරගත් පසු ඔබට පරමාර්ථ තත්ත්වය අවබෝධ කර ගැනීම පහසුය. එබැවින් මෙහි පළමු කොට ක්‍රියාතත්වය පිළිබඳව කුඩා විවරණයක් කරනු ලැබේ. ලෝභය ගුණ ක්‍රියා වශයෙන් ලොව ඇති සියල්ල තුනට බෙදිය හැකිය. ඒන් වට බව, සතරස් බව, දික් බව, කොට බව, පළල බව, පටු බව ආදී ගුණයන්ට ආධාර ස්ථාන වන සත්ව වූද අසත්ව වූද සියල්ල ද්‍රව්‍යයෝවිය. ද්‍රව්‍යයන්ගේ සැලවීමය, ඇතිවීමය, නැතිවීමය, පැවතීමය යන මේවා ක්‍රියාවය, කෑමපීම යෑම ඒම කැපීම තැලීම පිසීම යන ආදිය ද්‍රව්‍යයන්ගේ සැලවීමය. ලෝකයෙහි ක්‍රියා වශයෙන් සලකන දෙයින් වැඩියක්ම ද්‍රව්‍ය චලනයෝමය. ද්‍රව්‍යය ඇසට පෙනෙන්නකි. ක්‍රියාව එසේ ඇසට පෙනෙන්නක් නොවේ. එය ද්‍රව්‍ය බලා ඒ අනුව සිතින් දත යුත්තකි. අනුමානයෙන් සලකා ගත යුත්තකි. ක්‍රියා පෙනෙදේ සිතනුයේ ක්‍රියාතත්වය නොදැනීම නිසාය. මාර්ගයේ රථයක් යන කල්හි පෙනෙන්නේ රථය පමණකි. යෑම නොපෙනේ. එය ඇසට අවිශේය. යන රථයේ එක තැනකදී ඇසට පෙනී සැනකින් එතැන නොපෙනීම් ඔබ පෙනේ. එතැනද නොපෙනීම් ඔබ පෙනේ. මෙසේ මාර්ගයේ තැනින් තැන රථය පෙනීමෙන් රථයේ යෑම අනුමානයෙන් මනසට දැනේ. මිනිසකු යන කල්හි මිනිස් සිරුර එක තැනක පෙනී එය ළඟ තැනද එතැන පෙනී එය ළඟ තැනද පෙනෙන්නට වන්නේය. එසේ මිනිස් සිරුර තැනින් තැන පෙනීමෙන් මිනිසාගේ ගමන ක්‍රියාව මනසට අනුමානයෙන් දැනේ. අතක් ඔසවන කල්හි ඔසවන අත එක් තැනක පෙනී දෙවනුව ඊටත් තුඩින් තිබෙනු පෙනේ. තුන්වෙනුව ඊටත් තුඩින් තිබෙනු පෙනේ. සතරවෙනුව ඊටත් තුඩින් පෙනේ. පස්වෙනුව ඊටත් තුඩින් පෙනේ. මෙසේ අත පළමු තුබූ තැන්වල නොපෙනී උස්සුව පෙනීමෙන් අත ඔසවන බව සිතට දැනෙන්නේය. ඇසට පෙනෙන්නේ අතමය. අත ඔසවනු පෙනේය. ඉක්කීම ලෝකයාගේ පිළිගැනීම් මාත්‍රයෙන් සත්‍යයක් වතුදු පරම සත්‍යයක් නොවේ. ඉසවීම් ක්‍රියාවේ යනු අත නිසා ඇතිවන්නා වූ එක්තරා වේගයකි. මිනිසාගේ ගමනේ කියනුයේද මිනිස් සිරුර නිසා ඇති වූ වේගයකි. රථයේ ගමන යනුද රථය නිසා ඇති වූ එක්තරා වේගයකි. ක්‍රියාවල දීර්ඝ කාලයක් පවත්නා ස්වභාවයක් නැත. කර අවසන් කරනු සමගම අභාවප්‍රාප්ත වීම සෑම ක්‍රියාවකම සැටියය. යනතෙක් ගමන ක්‍රියාව පවතී. යෑම නවතුනු සමගම අවසන් කරනු සමගම ගමන ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. ඉදිරියට ඊන් ඉතිරි වන කිසිවක් නැත. අත එසවීම් ක්‍රියාව පවත්නේ අත ඔසවමින් සිටින තෙක් පමණකි. එසවීම අන්තිම තැනට අත පැමිණෙනු සමගම එසවීමේ ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. මෙසේ සෑම ක්‍රියාවක්ම අභාවප්‍රාප්ත වන බව දත යුතුය. පැය ගණන්, දින ගණන්, මාස ගණන්, වර්ෂ ගණන් පවත්නා ක්‍රියා ඇති සැටියට ලෝකයා සලකනුයේ එක මෙන් පෙනෙන සේ බැඳී පවත්නා වූ ක්‍රියාවල් ක්‍රියා පරම්පරාවල් එක් කොට එක් ක්‍රියාවක් සැටියට සිතා ගැනීමෙනි. ඇත වශයෙන් කියන කල්හි පැයක් නොව විනාඩියක් තත්පරයක් පමණ කල් පවතින ක්‍රියාවකුදු ඇති බව නොකිය හැකිය. අත දැක්වෙන කරුණු නුවණින් සලකා ඒ බව තේරුම් ගත යුතුය. යෑම එක් ක්‍රියාවකි. සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. යමෙක් යයි නම් එකල්හි හේ නොසිටී. යමෙක් සිටී නම් එකල්හි හේ නොයයි. එක් අයෙකුට අන්‍යෝන්‍ය විරුද්ධ වූ ඒ වැඩ දෙක එකවර සිදු නොකළ හැකිය. මිනිසකු සැතැක්මකින් ඔබ පිහිටි ගමනකට පැයකින් ගිය හොත් එය පැයක් පැවති සැතැක්මක් දිග ගමන ක්‍රියාවක් සැටියට සාමාන්‍යයෙන් සලකනු ලැබේ. ඇත්ත වශයෙන් කියත හොත් එය එක් ක්‍රියාවක් නොව ගමන ක්‍රියාවැලකි. එය ක්‍රියාවැලක් බව මෙසේ තේරුම් ගත යුතුය. සැතපුමක් දිග මාර්ගයේ යන තැනැත්තා එහි නොසිටි තැනක් නැත. සිටියදී උහු නොගියේය, යද්දී නොසිටියේය. එසේ කියනුයේ ඒ දෙක එක් අයකුට එකවර සිදු කළ නොහැන බැවිනි. පය ඔසවා ඉදිරියට ගෙන යෑම යෑමය, පය බිම තැබීම සිටීමය, යන තැනැත්තා නිතරම එක් පයක් ඔසවා ඉදිරියට ගෙනයි.
එය ඔහුගේ යෑමය, අනෙක් පය ඔසවනු පිණිසෙහි ඒ පය බිම තබයි. එය ඔහුගේ සිටීමය, ගමන සිටීමෙන් අවසන් වෙයි. සිටීම ගමනින් අවසන් වෙයි. යන්නහු යනුයේ පියවරක් පාසාම සිටීමෙනි. සැතපුමක් යන තැනැත්තා විසින් පියවරයක් පාසා කළ සිටීම් සියල්ලම ගණනට නොගෙන ඒ සිටීම අතර සිදු කළ වෙන් වෙන් වූ යෑම් රාශිය එක් කොට එකක් වශයෙන් සලකන කල්හි සැතපුමක් දිග ගමනක්, පැයක් පැවති ගමනක් පෙනේ. එහි සත්‍ය නම් සැතැප්මක් දිග මාර්ගයෙහි පැවති සිටීම් ක්‍රියාවැලක් හා යෑම් ක්‍රියාවැලක් බවය. සැතපුමක් යෑමට දහස් වරක් පය ඉදිරියට තබන්නට වේ නම් ඒ ක්‍රියාවැලට සිටීම් දහසක් හා යෑම් දහසක් ඇති බව කිය යුතුය. එසේ ගත් කල්හි එක් සිටීමක එක් යෑමක කාලය ඉතා ලුහුණු බව වැටහෙනු ඇත. ඒ එක් එක් ක්‍රියාවක ආයුෂය පැයින් දෙදහසෙන් පංගුවක් බව කිය යුතුය. මෙයද ක්‍රියාව ඇති සැටියට බෙදා දැක්වීමක් නොව එහි සැටි තේරුම් ගැනීමට පමණක් කියන ලද්දකි. සත්‍ය නම් පැයකින් දෙදහසින් පංගුවක් නොව ලක්ෂයෙන් පංගුවක්වත් පවත්නා ක්‍රියාවක් නැති බවය. ක්‍රියා තත්ත්වය තවත් මඳක් දුරට වටහා ගැනීමට තවත් කාරණයක් කියනු ලැබේ. පොළොවේ පෙරළී යන රෝදයක ගමන ගැන කල්පනා කරනු. නුපෙරළී තිබෙන කල්හි රෝදය බිමට බර වී තිබෙන්නාක් මෙන්ම යන කල්හිද එය බිමට බර වී සිටීමෙන්ම යන්නේය. රෝදයක් පෙරළී ගිය බිමෙහි එය නොසිටි තැනක් නැත. රෝදයේ පෙරලීම එක් ක්‍රියාවකි. බිමට බර වී සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. කොතෙක් වේගයෙන් පෙරළී යන රෝදයක් වුවද පෙරලෙන වරක් පාසාම බිම සිටින්නේය. සිටින කල්හි නොපෙරලෙන්නේය. එක් වස්තුවකට ඒ ක්‍රියා දෙක එකවර සිදු නොකළ හැකි බැවින් රෝදයේ ගමනෙහි කියනුයේ පෙරලීමක් ළඟට සිටීමක්ද, සිටීමක් ළඟට පෙරලීමක්ද ඇත්තා වූ ක්‍රියාවැලකටය. සාමාන්‍ය ලෝකයා විසින් ඒ ක්‍රියාවැල, එයට අයත් සිටීම් සියල්ලම ගණනකට නොගෙන හැර දමා පෙරලීම් රාශිය එක්කොට ගෙන එක් ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. කාරණය ඇති සැටියට කියත හොත් රෝදයක අඟලක් දුර පෙරලීමේ දීමයකින් එකට පෙර පසු වී සිදුවන පෙරලීම් හා සිටීම් ක්‍රියාව බොහෝ ගණනක් සිදුවන බව කිය යුතුය. එහි නිශ්චිත සංඛ්‍යා ප්‍රමාණයක් නොදැක්විය හැකිය. අඟල යම් පමණ කොටස් වලට බෙදිය හැකි වේ නම් ඒ ප්‍රමාණයෙන් ක්‍රියා සංඛ්‍යාව කිව යුතුය. රෝදය අඟලේ කොටස් වලින් එක් කොටසක සිට එය ළඟ කොටසකට පෙරලේ. එහි සිට එය ළඟ කොටසට පෙරලේ. එහි සිට එය ඊළඟ කොටසට පෙරළේ. මෙසේ පෙරළී යන බැවින් අඟලේ සෑම කොටසකදීම පෙරළීම් සිටීම් වශයෙන් රෝදය පිළිබඳ ක්‍රියා දෙකක් සිදුවේ. අඟල නොයෙක් ක්‍රමවලට කොටස් කළ හැකිය. තුනී කරදාසි 200ක් එක් කළ කල්හි අඟලක් පමණ ඝන වේ. එබැවින් තුනී කරදාසිවල ඝන ප්‍රමාණයෙන් අඟල කොටස් කළ හොත් එය කොටස් 200කට බෙදේ. අඟලක් වූ බිම එක කරදාසියක ඝන ප්‍රමාණයේ සිට එය ළඟ කොටසට පෙරලීම එක් ක්‍රියාවකි. රෝදය එයට බර වී සිටීමෙන් ඒ ක්‍රියාව අවසන් වේ. නැවත එය ළඟ කොටසට පෙරලේ. එකල්හි සිටීම් ක්‍රියාව අවසන් වේ. මෙසේ සෑම කොටසකදීම පෙරලීම් සිටීම් වශයෙන් ක්‍රියා දෙකක් සිදුවන බැවින් කරදාසිවල ඝන ප්‍රමාණයෙන් අඟල බෙදා කියන කල්හි රෝදය අඟලක් පසු කිරීමේදී එකකට එකක් පෙර පසු වී සිදුවන පෙරලීම් 200ක් හා සිටීම් 200ක් දැයි ක්‍රියා සාරසියයක් සිදුවන බව කිය යුතුය. වේගයෙන් ගමන් කරන රියක රෝදයකට අඟලක් දුර යෑමට ගත වෙන කාලය තත්පරයකුත් නොවන්නේය. ඒ ගණනින් බලන කල්හි තත්පරයක් තුලදී එකකට එකක් පෙර පසු වී සිදුවන රෝදය පිළිබඳ ක්‍රියා සාරසියයක් සිදුවන බව කිය යුතුය. එසේ ගණනා කල්හි එක් ක්‍රියාවක ආයුෂය තත්පරයෙන් සාරසියෙන් පංගුවක් බව කිය යුතුය. මෙයද උපමා කතාවකි. සත්‍ය නම් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණවත් ක්‍රියාවක් නොපවත්නා බවය. පරමාර්ථ ධර්මයෝ වි කියනු ලබන චිත්ත චෛතසික රූපයෝ තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණටවත් ආයු නැත්තා වූ ක්‍රියාවෝ විය. ලෝකයෙහි දික්ක්‍රියා සැටියට, කල්පවත්නා ක්‍රියා සැටියට සලකන සියල්ලම එක් එක් ක්‍රියාවක් නොව ක්‍රියාවැල්, ක්‍රියා පරම්පරාවල් බව දත යුතුය.